අපි කලින් epsilon n definition එක ගැන කතා කරා. දැන් අපි ඒක පාවිච්චි කරලා prove කරන්න පාවිච්චි කරන්න කියන example කීපයක් බලමු. හරි? එතකොට මේ මුලින් අපි ආයෙක මතක් කරගෙන අපිට මේ epsilon n definition එක කියන්නේ අපිට මොන හරි නම් chain sequence කියලා කියනවා නේද? ඕනෙම දෙන්න ලන්ද epsilon ඕනෙම epsilon අගයක් සඳහා අපිට n එකක් තියෙනවා. ඒකට පස්සේ තියෙන ඔක්කොම terms මේ මේ වලට මේ an එක minus n කියන එක epsilon ට අඩුයි කියලා නේද? ඒ කියන්නේ an epsilon පරතරයක් තුන තියෙනවා n වලින් ඇතුළත. ඒ එතකොට මේක ඔප්පු කරනකොට අපි මේ දෙන ලද්ද ඕනෙම මේ epsilon අගයක් සඳහා n එකක් තියෙනවා කියලා ඔප්පු කරන්න ඕන. ඒ දෙන ලද්ද ඕනේ මේ epsilon එකකට. එතකොට ඒක ඔප්පු කරන්න එකින් හැම epsilon එකකටම චෙක් මේ චෙක් කර කර ගියොත් ඒක කරන්න බැහැ නේ. මොකද මේ epsilon infinite ගානක් තියෙනවා. එතකොට හැම එකටම චෙක් කර කර ගියොත් ඒක කරන්න බැහැ. ඒක නිසා අපි මෙන්න මේ මේ නීතිය පාවිච්චි කරනවා. එකට එක එකක් අපි පටන් ගන්නකොට epsilon left epsilon greater than 0 කියලා පටන් ගන්නවා. මේක කියන්නේ instant එකක්. එතකොට මේ instant එකට අපිට මොනවා special assumptions දාන්න බෑ. ඒක positive වෙනවා කියන එක අරෙන්න. මොකද අපි ඕනෑම positive epsilon එකකට අපේ proof එක වැඩ කරන හින්දා ඒක ඒ generality එක තියාගන්න අපි මේ epsilon වලට අමතර නීති දාන්න බෑ. හරි? හැබැයි special assumptions මෙතන මේ අමතර නීති දාන්න බෑ කියලා අර definition එකේ තියෙන ස්වභාවයක් හින්දා අපිට epsilon ඕනෑම මගේකට අඩුයි කියලා ගන්න පුළුවන් කියලා කලින් බැලුවා definition එකේදී. ඒ වගේ උදාහරණයක් ගැන අපි පස්සේ කතා කරමු. දැනට හිතන්න අපි ඒකට මොකද විශේෂ assumptions දාන්න බෑ කියලා. හරි. එහෙම කරාම ඕනෑම epsilon එකට අපේ proof එක වැඩ කරනවා. අපි ඒක ගැන ආයේ පස්සේ කතා කරමු. මේ generality එක තියාගන්න ගැන. හරි? එතකොට ඊට අමතරව මේකේ මේ dea exists n කියලා එතකොට මේ dea axis කියන ටේට් එක තිබ්බම අපිට මේ n හොයන්න වෙනවා. සාමාන්‍යයෙන් මේ axis කිව්වම මේක හොයන ක්‍රමයක් දෙන්නේ නැහැ. එතකොට මේක තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. එතකොට අපිට මේ n එක හොයාගන්න වෙනවා. මේ epsilon ට මේ n එක තියෙනවා කියලා ඒක හොයාගෙන පෙන්වන්න වෙනවා කොහොම හරි. හරි. එතකොට අපිට මේක ඔප්පු කරන්න මේ n ට වඩා මේ starting n value එකක් ඕන. නේ? අපිට මේ කොහොම හරි starting n value එකක් හොයාගන්න ඕන. ඊට පස්සේ හොයාගෙන මේ an එකෙන් පස්සේ තියෙන n වලට මේ inequality එක satisfy වෙනවා තෘප්ත වෙනවා කියලා පෙන්වන්න. හරි. එතකොට මේ n එකක් අපි හොයා ගන්න ඕන කොහොම හරි. එතකොට මේ definition එකෙන් අපිට n එකක් දෙන්නේ නැහැ. definition එක සැලකිලිමත් නැහැ. අපි ඒක කොහොමද හොයාගත්තේ කියලා. අපේ proof එකට අපි හොයාගත් විදිහ ඇත්තටම කිව්වේ නැසත් n එකක් කොහෙන් හරි අරගෙන ගත්තට පස්සේ an එකෙන් ඊට පස්සේ තියෙන n වලට මේ epsilon වඩා මේ inequality එක අඩු වෙනවා කියලා ඔප්පු කරොත්ින් හරි. හරි ඒ capital n එකට පස්සේ තියෙන ඔක්කොම n වලට. එතකොට මේ n එක අපි හොයාගන්න විදිහ කියන්න ඕනේ නෑ ඇත්තටම මේ definition එක මේ satisfy වෙනවා කියලා පෙන්නන්න. හරි? ඒ වුණාට ඉතින් අපි n එකක් හොයා ගන්න ඕන. හරි? එතකොට n එකක් හොයා ගන්න ඕනනේ. හරි? ඒකට අපි මෙන්න මේ trick එක පාවිච්චි කරනවා. ඒක ගොඩක් දෙනාට වැඩ කරන්න පුළුවන්. හම් කිසම වැඩ කර ගන්න බෑ. ඒකෙදි අපි කරන්නේ මෙන්න මේ අපිට හොයා ගන්න ඕනේ n එක මේ කන්ඩිෂන් එක සටිස්ෆයි වෙන්න ඉනීක්විලිටි එක. ඒ කියන්නේ මේ epsilon ට an minus l වල ඇබ්සලූට් වැලියු එක. ඒ epsilon ට මාපාංකාගේ epsilon ට අඩුයි කියන ඉනීක්විලිටි එක සටිස්ෆයි වෙන්න නේ. අපි කරන්නේ ඒකෙන් පටන් අරගෙන බෑක්වර්ඩ් හිතනවා. හරි. එතකොට අපි බෑක්වර්ඩ් සුළු කරලා n එක හොයා ගන්නවා. මේ බෑක්වර්ඩ් සුළු කරනවා කියන්නේ අපිට ආපස්සට යන්න පුළුවන් සුළු කිරීම ස්ටෙප් තමයි කරන්න ඕන. හරි ඒක අපි ගානක් හදන්නේ මේ මේ විස්තර කරන්න. හරි අපි බලමු දැන් ඊළඟට. හරි මේ බෑක්වර්ඩ් යන ස්ටෙප් වලින් ගිහිල්ලා එන්නේ කොහොයා ගන්නවා මේකෙන් පටන් ගන්න. හරි එතකොට අපි හිතමු අපිට මේ තියෙන එක්සැම්පල් එක පෙන්වන්න ඕන. ඕකේ ඒක ලිමිට් එක n අනන්තයට යනකොට 1 over n බිඳුවයි කියලා තමයි පෙන්වන්නේ කියලා කියන්නේ. හරි එතකොට මේක ඉන්ටියුටිව් අයිඩියා එක අපි දන්නවා මේ 1 over n බිඳුවට n එන්න ලං වෙනවා. හැබැයි ඒක අපිට ඔප්පු කරන්න බෑ තර්ක වලින් නේ. අපිට මේක ඔප්පු කරන්න නම් අපි තාර්කිකව අපි epsilon delta definition එක පාවිච්චි කරලා තමයි ඔප්පු කරන්න ඕන. එතකොට මෙතන මේකේ l කියන්නේ බිඳුවයි නේ. මේ limit එක l කියන්නේ epsilon definition එකේ බිඳුවයි. එතකොට ඒක දැම්මකින්
අපි මේ definition එක rewrite කරමු. එතකොට අපි ඔප්පු කරන්න ඕනේ මේ රතු පාටින් ලියලා තියෙන definition එක. ඒක හැමතිස්සම ලියා ගන්න එක හොඳයි. එතකොට අපි ඒක ඔප්පු කරන විදිය පේනවා. ඒ කියන්නේ ඕනේ මේ epsilon එකට අපිට මේ n එකක් තියෙනවා. හරි මේ n එක capital n ට වඩා වැඩි වුණාම 1 over n minus මෙතන l කියන්නේ බිඳුවයි නේ. limit එක අඩුයි epsilon කියලා. අපි පෙන්වන්න ඕන. හරි? එතකොට මේ n එක අනිත් එක real number එක. හරි ඒක natural number එකක්ම වෙන්න ඕනේ. එතකොට උදාහරණයක් ඇටට n එක 5.5 වුණා. ඊට වැඩියෙන් කියන්නේ 6.7. එහෙම n වෙන හින්දා එහෙම ප්‍රශ්නයක් නෑ. හරි? එතකොට අපි දැන් පටන් ගමු. හරි? එතකොට අපි පළවෙනි statement එක මේ ලියනවා මේ පටන් ගන්න මේක epsilon over 1 minus bindu epsilon අඩුයි කියන තැනින් තමයි පටන් ගන්නෙ. මේ number 1 statement එක. ඒකෙන් පටන් අරන් ආපස්සට යනවා. හරි? මේ ආපස්සට යනකොට දැන් මෙතන එකක් අපිට පේනවා මේ බිඳුව වැඩක් නැහැ. කෙලින්ම බිඳුව අයින් කරන්න පුළුවන්. බිඳුව වැඩක් නැහැ. හරි? බිඳුව අයින් කරාට පස්සේ අපිට කියන්න පුළුවන් 1 over n වල modulus එක epsilon අඩුයි කියලා. ඊළඟට මේක positive හැමතිස්සම නේ. මේක positive හින්දා අපිට මේක modulus sign එක එක්ක සුළු කරන්න අමාරුයි ටිකක්. අපි ඒක හලා ගන්නවා. හරි? modulus sign එක එක්ක සුළු කරන්න හලා ගන්න හින්දා මේ හලා ගත්තම number 3 වලට එනවා. අපිට මේ 2 වල ඉඳලා 3 වලට යන්න පුළුවන්. මාපාංශයගේ absolute value එක අයින් කළා. ඒක positive හැමතිස්සම n එක positive හින්දා මේක ඇතුලේ තියෙන්නේ. මේ absolute value එක ඇතුලේ තියෙන n එක හැමතිස්සම positive. හරි. ඊළඟට අපිට n එකට ඕන මේ isolate කරගන්න නේ. අපිට n එක isolate කරලා අපිට n එක මොනාට හරි ලොකුයි කියලා ගන්න තමයි ඕන. ඒකට lower bound. එතකොට මේ epsilon ui n ui positive හිඳ අපිට මේක මාරු කරන්න පුළුවන් n එක එකයි epsilon එකයි නේ අපිට n එක ඒ පැත්තට ගෙනහිලා මේ epsilon එක අනිත් පැත්තට ගේන්න පුළුවන් මේ 3 න් 4 ට යන්න පුළුවන් අපි දන්නවා epsilon ui n ui දෙකම positive values කියලා නේ එතකොට inequality එක වෙනස් වෙන්නේ නැතුව යන්න ඕන ඔන්න එතකොට අපි දැන් ඔන්න n ට lower bound එකක් හොයාගත්තා නේ මේ එතකොට මේ අපේ capital n එක 1 over epsilon කියලා n ගත්තොතින් අපි මේ කරපු සලු කිරීම තායි කරේ අපි උඩට යන්න පුළුවන් එන ඒවා ආපස්සට යන්න පුළුවන් ඒවා. එතකොට අපි n එකට මේ 1 over epsilon නගේ හොයාගත්තොත් අපිට ආපස්සට ගිහිල්ලා අර inequality එක ගන්න පුළුවන්. හරි? එතකොට මේක දැන් අපි කරේ මෙතනින් පටන් අරන් number එකෙන් මේ කරනකොට කරපු සලු කිරීම ඔක්කොම කරේ ආපස්සට යන්න පුළුවන් සලු කිරීම. හරි? එතකොට එහෙම කළා අපි දැන් මේ n අගයක් හොයාගත්තා. දැන් මේක අපේ scratch work එකනේ මේක අපි පෙන්වන්න ඕනේ නැහැ. ඇත්තටම proof එකේ පෙන්වෙ නැතත් කමන්නේ නැහැ මේක. මොකද මේක ඇල්ලන්නේ මේ proof එක. proof එක අපි අනිත් පැත්තට යන්න පුළුවන් කියන එක. ඒක හැමතිස්සෙම ලියන එක හොඳයි. logically එතකොට අපිට පේනවා mistake එකක් වුණේ නැහැ කියන එක. වුණාද නැද්ද කියලා. මොකද ආපස්සට යන්න පුළුවන් කියන හරියටම guarantee එක. හරි? අනිත් එක නැත්තම් proof එක incomplete. මොකද මේක නෙමේ proof එකනේ. අපි n වලින් පටන් අරන් මේ n වැඩි n වලට මේ inequality එක satisfy කරනවා කියලා තමයි පෙන්වන්න ඕන logic. හරි එතකොට අපි දැන් පටන් ගමු. එතකොට අපි n value එක දැන් දන්නවා නේ. එතකොට අපිට formal proof එක ලියන්න පුළුවන්. එතකොට ඒක පටන් ගන්න අපි දෙන ලද ඕන මේ epsilon අගයක් සඳහා. නැව අපි n එක දන්නවා නේ. n එක 1 over epsilon කියලා තෝරගත්තොත්. ඕකේ දැන් අපි කරන්න ඕන n එක capital n ට වැඩි කියලා අරගෙන අර inequality එකට ගිහින් පෙන්වන්න ඕන නේ. step එක return කරන්න. එතකොට n එක capital n ට වැඩි කියන්නේ n එක 1 over epsilon ට වැඩි කියන එක නේ. හරි n over n එක එතකොට මේක ඊට පස්සේ අර 6 මේක රිවර්ස් කරන්න පුළුවන් නේ මේ දෙක පොසිටිව් වුණා 5න් 6ට එන්න පුළුවන් ඊට පස්සේ මොඩියුලස් සයින් එක අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් මොකද මේ 1 over n පොසිටිව් නිසා නේ ඊට පස්සේ අර බිඳුව -0 කියලා දැම්මකත් වෙනසක් නැහැ එතකොට අපිට මේ ස්ටෙප් ටික රිවර්ස් කරන්න පුළුවන් වෙනේවා තමයි මතක් වෙලා කරනවා හරි එහෙම බැරි එකක් කරොත් අපි හිර වෙනවා අනිත් පැත්තට යද්දී හැමතිස්සම මේක අනිත් මේ ඉස්සරහට ලියලා බලන්න. හරි? ආපස්සට සලු කරාට පස්සේ මේක හරි ෆෝමල් ප්‍රූෆ් එක දෙන්න. නැත්නම් ලකුණු ඔයගලට අඩු වෙන්න පුළුවන්. අයි ප්‍රූෆ් එකේ වැරද්දක් තියෙනත් පුළුවන් ලොකු දකින්න. හරි? එතකොට මේක තමයි අපි දෙන්න ඕන ප්‍රූෆ් එක. අර කටු වැඩ කරපු එක එන්න යාම. හරි? ඔන්න දැන් අපි මේ n එකක් හොයලා පෙන්නවා නේ. ඕනේ මේ epsilon අගේ එකට වැඩ කරන n එක. අගේ n එක epsilon මත රඳාපවතින. හරි? එතකොට අපිට ඕන එක ඔප්පු කරා. ඕනෙම epsilon අගයකට මේ n එකක් තියෙනවා n simple ten ට වැඩි වුණොත් මේ inequality satisfy වෙනවා. එතකොට මේ n ගෙන් පස්සේ ඔක්කොම a epsilon
දුරක් ඇතුළත තමයි තියෙන්නේ 0 වලින්. හරි. එතකොට අපිට මෙන්න අනන්තයට යනකොට limit එක බිඳුවට යනවා කියලා ඔප්පු වුණා. හරි. එතකොට මේ epsilon n එකත් බලන්න ගොඩක් වෙලාවට epsilon එක මත රඳාපවතින එකක් එන්නේ නේ. epsilon පොඩි කරන්න අපිට terms ලං කරන්න ඕනනේ මේ n එක ලොකු වෙනවා සාමාන්‍යයෙන්. මේ ඔයගලට බලන්න පුළුවන් 1 epsilon එක n එක epsilon පොඩි කරන්න ලොකු වෙනවා. හරි. එතකොට මේක අර මේ ළඟා වෙනවා කියන අදහස තියෙනවා නේ. එතකොට අපි ෆෝමනි ප්‍රූව් කරා. හරි. මේක තියෙන මේ ගොඩක් අදහස් ඕගොල්ලෝ බ්ලූ ප්‍රින්ට් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් වෙන ගණන්වලට. හරි. මේක සරල එකක් වුණාට හැමතිස්සම ඔක්කොම හරිනවන්න පුළුවන්. ඒත් ගොඩක් ඒවා පුළුවන්. හරි. එතකොට අපි මේක බලලා බ්ලූ ප්‍රින්ට් එකක් හදාගමු අනිත් ගණන්වලට පාවිච්චි කරන්න පුළුවන්. හරි.